ධර්මෝවි 58 වන සීනාංකය නාච්චි කුඩා හා කලේ කුඩා අතර වූ LTTE නැංගුරම්පලකට පහළ වී එහි වූ LTTE යාත්‍රාද රැගෙන කලේ කුඩා ජැටියට පැමිණීමට අද සමත් වුණා. ඉකුත් මාසයේ දැඩි ප්‍රහාරයක් දී අත්පත් කරගත් නාච්චි කුඩා වලට කිලෝමීටරයක් තරම් ආසන්නයෙන් වූ කලේ කුඩා ජැටියට පහළ වීමට සහ නාච්චි කුඩා මුහුදු කොටි කඳවුර ආරක්ෂා කර ගැනීමට LTTE මෙවැනි తాවකාලික නැංගුරම්පලවල් හා මුහුදු කොටි තිත්තලවල් සකස් කර ඇති බවයි හමුදාව පෙන්වා දෙන්නේ. නාච්චි කුඩා මුහුදු කොටි මූලස්ථානයේ අවට වූ එම පරිවාර මුහුදු කොටි කඳවුර රැසක්ම මේ ආකාරයෙන් ඉකුත් දිනවල යුද හමුදාව විනාශ කරනු ලැබුවා. පුනරින් රැකගැනීමට ඇති එකම මුහුදු කොටි බලකොටුව වන නාච්චි කුඩා අවට LTTE උපරිම මුහුදු කොටි ශක්තිය යොදා තිබෙන බවයි හමුදාව පවසන්නේ. ඉකුත් දෙසතිය තුල ගොඩබිමින් වෙරළ තීරය ඔස්සේ ඉදිරියට ගොස් පරිවාර මුහුදු කොටි තිප්පලවල් වෙත යුද හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් LTTE යාත්‍රා 50කට ආසන්න ප්‍රමාණයක් අත්පත් කර ගැනීමටද 100කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමටද සමත් වුණා. LTTE සමාජිකයන් රසක් සමග තෙන්නමන් හා නීලවන් නැමැති LTTE නායකයන්ද මේ ප්‍රහාරවලින් මරුමුවට පත් වූ බවයි යුද හමුදාව පවසන්නේ. LTTE පළවිඩු හුමාරු මගින්ද මේ කරුණු සමාත වී තිබෙනවා. LTTE සංවේදන කුලක්ද යුද හමුදාව අද ගලවාගෙන විත් තිබුණා. අඩි 80ක් පමණ උසට මෙය සමිකල හැකි. මුලන්කාවිල් සිට නාච්චි කුඩා දක්වා LTTE සංවේදන කටයුතු සිදු කළ ඇත්තේ මෙය භාවිත කරමින් බවයි හමුදාව පවසන්නේ. A32 පුනරින් ගොඩබිම් මාර්ගය මුලංකාවිල් දක්වා මුදාගෙන සිටින හමුදාව බටහිර මුහුදේ වෙරළ තීරයේ LTTE ගමනේ තිබූ විදිතල් දිය සිට නාච්චි කුඩා වලට කිලෝමීටරයක් තරම් ආසන්නයේ දක්වා දැන් පැමිණ සිටිනවා. 58 වන සේනාංකය මෙලෙස බටහිර වෙරළ තීරය ඔස්සේද සිය ක්‍රියාන්විතයක් දියත් කරද්දී 59 වන සේනාංකය මීට සමගාමීව නැගින්න වෙරළ තීරයේ නයාරු කලපුව දක්වා සිය බලය තහවුරු කරගනිමින් සිටිනවා. නයාරු කලපුව මුදා ගැනීමේ අවසන් අදියරට එම බටපිරිස් පැමිණ සිටිනවා.